මව ඉතා විශිෂ්ටයි. අම්මා ඔබ ගැන යමක් කියන අපි එක පොඩ්ඩක් නරඹලෙමු. දමයන්ති දර්ශ තමයි මගේ ලොකු දුව. එයා ඉපදුනේත් මෙහි පානදුරේ. ඒගොල්ල පුංචි කාලෙම අපි ගියා මේ අම්පාරට මගේ මහත්තයා ගමට. ඒ ගිහිලා අපි ඒ ටික ද කාලයක් එහෙනකොට ආපහු ආයි කොළඹටම ආවා. මේ අපි මේ ළමයින්ට හොඳට උගන්න ගන්න ඕන නිසා ඒ ඇවිල්ලා ඊට පස්සේ මේ අපි ලොකු දුව යතුලත් වුණා මේ පානදුර බාලිකාවට. ඒ බාලිකාවේදී ඉන්නකොට තමයි මෙයා ක්‍රීඩාවට දක්ෂයි කියලා අපි අඳුනාගත්තේ. එයාගේ උනන්දුව නිසාම ඉතින් අපිත් එයාගේ දේවල් වලට පිටුපස්සෙන්ම ඉඳගෙන හැම දෙයකටම සහභාගී වෙලා ඊපස්සේ මෙයා සෑහෙන ජය ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙලා සෑහෙන ජයග්‍රහණ අත්පත් කරගෙන තියෙනවා. දැන් ගත කරන ජීවිතේ දැන් හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබිලා ඉන්නවා. දැනුත් එයාගේ රැකියාවත් කරගෙන දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒගොල්ලන්ව රැක බලාගෙන එයාගේ රැකියාවත් කරගෙන හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කරගෙන යන. ඇත්තට අතීතය ගැන හිතනකොට ලොකු සතුටක් දැනෙනවා. ඒ පීඩාව නිසා තමයි යා මේ තරම් දිනුවක් ඇති කරගත්තේ. ඇත්තට ඉතින් මේ වගේම රටට කීර්තියක් ගෙන දරුවෙක් මට බිහි කරන්න ලැබීම ගැන ඇත්තටම ලොකුම සතුටක් ඇති වෙනවා. දැමන්තේ අම්මා ගැන මොනවද කියන්නේ? අම්මා එකක් කියනවා මේ උගන්න ගන්න ඕන නිසා තමයි මේ කොළඹට එන්නේ කියලා. ඉතින් ඉගෙන ගන්නවට වැඩිය දුවන එක ක්‍රීඩාවට යොමු වුණේ. ඒ ගැන මොකුත් මැසේජ් ಇಲ್ಲක් තිබුණ නැද්ද මුල් කාලේ? නෑ. මොකද ඇත්තටම ඒ වෙනකොට අම්මා තාත්තවත් මගේ දුවන හැකියාව කියන අපි අම්පාරින් දෙද්දි එහෙම දැනන් හිටියේ නැහැ. නමුත් පළවෙනි අරුමන තිබුණේ අරක. අම්මටයි තාත්තටයි උමනා වුණේ අපිට උගන්නන්න ඕනේ කියලා තමයි අපව කොළඹට ආවේ. ඉතින් පාසලට ඇතුළත් වෙලා මම ක්‍රීඩාවට යොමු වුණාම අම්මයි තාත්තයි එකට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. මොකද ගොඩක් වෙලාට මම ක්‍රීඩා කරන ගමන් මගේ අධ්‍යාපන කටයුතු මම සම්බරව කරගෙන ගියා. හැම වෙලේම අම්මයි තාත්තයි මාව ඉස්සරහට තල්ලු කරා. එදෙන්න තමයි මගේ පස්සෙන් හිටියේ. මොකද එක වෙලාවකදී ඇත්තම දේ මම මේ ලේඩිස් කොලෙජ් එකට එන්න කැමති වුණේ නැහැ. බාලිකාව දාලා. ඔව් බාලිකාව කියන්නේ යාළු මිත්‍රයෝ. යාළු ඔක්කොම දාලා එන්න කැමති වුණේ නැහැ. ඉතින් අම්මා එතකොට මගේ කැමැත්තට හිටියා. නමුත් ඒ වෙලේ තාත්තා මේ පිටරට හිටියේ. නමුත් තාත්තා කිව්වේ නෑ ඔයාලා ලේඩිස් කොලෙජ් එකට යන්න ඕන කියලා. තාත්තා තමයි මාව තල්ලු කරේ එතනට යන්න කියලා. ඉතින් මම හිතන්නේ තීරණේ තාම නිවැරදි තීරණයක්. මොකද එතනින් මගේ ජීවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. ඉතින් එතන ඒ වගේ මාව හැම වෙලේම මාව ගයිඩ් කරා, මට උදව් කරා. ඒ දෙන කවදාවත් හැම වෙලේම පස්සෙන් හිටියා. ඉතින් ඒ හින්දා මම ගොඩක් දුරට මට එන්න පුළුවන්. එමෙන්න දැන් ඔය සුනිල් ගුණරත් මහත්මයා භද්‍රම් මහත්මියට අමතරව පානදුර බාලිකාවේ හෝ මෙහෙ ලේඩිස් කොලෙජ් එකේදී කවුරුත් සුවිශේෂී සහයක් දුන්න කවුරු හරි ඉන්නවද? ලේඩිස් කොලෙජ් දැන් පානදුර බාලිකාවේ ඉඳදී මගේ කියන්නේ ක්‍රීඩා මේ නායිකාව තමයි මාව හැමදේටම දැම්මේ. මේ කියන්නේ තල්ලු කර යන්න, මේ ඉවසව කරන්න, මේක කරන්න කියලා. ඊපස්සේ ඇයම සංගා ජයසිගර කියලා ඇයම ඒ පාසලේ මේ ක්‍රීඩා පුහුණු උපදේශිකාව විදියට පත් වෙලා ආවා. ඉතින් ඇය තමයි ඔය සර්ට මාව මුණ ගැහෙනකම්ම ඇය තමයි මාව හැම දෙයකටම එක්කගෙන ගියේ. ඊට පස්සේ සුනිස හම්බ වුණාට පස්සේ සුනිසගේ යටතේ මම පුහුණු වෙන්න පටන් ගත්තාට පස්සේ තමයි මම ලේඩිස් කොලෙජ් එකට ආවේ. ඉතින් එතෙන්දි මගේ ටීචර්ස්ලා ඒ ඉස්කෝලේ අය මට ඇත්තටම මේ වෙනකොට මම උදේ හවස පුහුණු වෙනවා. සමහරවිට සතියක් දෙකක් වෙනකම් මම ඉස්කෝලේ යවෙන්නේ නැහැ. මට මම කොහේ හරි මේ විදේශගත වුණොත් ක්‍රීඩා තරඟවලට මේ හැම වෙලාවකම මට උදව් කරා. මට පහු කියන්නේ මට අතපසු වෙන පාඩම් කියලා දීලා මේ හැමදේම ක්ලාස් එකේ ටීචර්ස්ලා මට හැමදේම ස්ටාෆ් එක ඔක්කොම විශේෂයෙන්ම ඒ කාලේ හිටපු විදුහල්පතිනිය මිසිස් ගුණවර්ධන ඒ හැමෝම මට ගොඩාක් උදව් කරා. හොඳයි දැන් මෙන්ටි අපි මේ සාකච්ඡාව දිගටම පවත්වාගෙන යමු. අපි කෙටි විරාමයකට ගොස් නැවතත් සම්බන්ධ දැන් අපිට කියන්න දැන් ඔබ මේ වෙනකොට
සෑහන ජාත්‍යන්තර මට්ටමක පිළිගැනීමකට ලක්වුණු ක්‍රීඩිකාවක්. එහෙම ඉන්නකොට සුසන්තිකා ජයසිංහගේ පැමිණීම කොහොමද ඔබට අභියෝගයක් වුණාද? ඇය කොයි ආකාරයටද ඔබට බලපෑවේ? ඇතරම කියන්නේ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව හැටියට මම දකිනවා, එකැන අපේට තව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බිහිවෙන එක ඔවුන්ගෙන් අභියෝග ලැබෙන එක හරි හොඳයි. ඒක අපිටත් අභියෝගයක්, ඒවගේම අපේ කාලය දියුණු කරගන්න මේ හැමදේටම හොඳයි. ති ඒ වගේ අවස්ථාව තම සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා ශේෂත්‍රයට එන්නේ. ඇය මංහිතන මාත් එක්ක පාසල් අවදිය දුවල තියෙනවා. මේ මම ඇතකති දැක ෆොටෝ එකක් ඇත්තරම ඇය මාතක පාසල් ඇවදිද ම දුවන කාල දුවල තියෙනවා. නමුත් එච්චර මට ලොකු මතකයක් තිබුණේ. අවසානයේ ඇය ජාතික මට්ටමේ ක්‍රීඩා ශේෂත්‍රයට ආවට පස්සේ එතනින් එහාට ගිය මංහිතන්නේ අපිට දැනට ලංකාවේ බිහිවෙච්ච හොඳම ක්‍රීඩිකාවක් කියලා මම හිතන්නේ. මොකද ඔලිම්පික් තරගාවලියක පදක්කමක් දක්වා යන්න පුළුවන් දක්ෂතාවය. එහෙම එයාගේ පැමිණීම මම හිතනවා මටත් එක එක පැත්තකින් හොඳක් වුණා. තමන්ම ඉම්ප්‍රූව් කරගන්න එක. ඉම්ප්‍රූව් වුණා. උදාහරණයකට මම සමහර විට ආසියාතික තරඟේ මම මීටර් 400 තෝරගත්තේ නැත්නම් සමහර අවස්ථාවකදී මම හිතන්නේ ආසියාතික තරඟේ පදක්කමට ගයන්න බැරි වෙන්න කම පුළුවන් තිබුණා. ඒ වගේ අනිත් පැත්තේ ඔබ සුසන්තිකා පැමිණි නිසාද 400ට යන්නේ නැත්නම් ඔබටම හිතනවාද 400 තමයි ඔබේ ඉවෙන්ට් එක කියලා? එක අවස්ථාවකදී මට මොකද මගේ මීටර් 200 තරඟයේ මීටර් පළවෙනි මීටර් 30 40 වගේ ස්පීඩ් එක ටිකක් මදි. ඒ කියන්නේ මම ස්ටාර්ට් එක පොඩ්ඩක් මම ලේට්. දැන් ඒ වගේ පොඩි පොඩි හේතු මීටර් 400ක් වගේ මේ මීටර් 100ක් වගේ දුවනකොට බලපානවා. නමුත් මගේ මීටර් 200 තරඟේ ගත්තොත් මම අන්තිම මීටර් 100 තමයි මම හොඳටම දුවන්නේ. ඒක ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මීටර් 400 තරඟේට මම තෝරගත්තේ හේතුව නිසා. ඉතින් ඒ වෙනකොට කියන්නේ මම හිතුවා මම මගේ හොඳම කාලය මට ගන්න පුළුවන් මීටර් 200 400 තරඟේ හින්දා තමයි මම මේ පැත්තට යොමු වුණේ. ඉතින් ඒකෙන් මට ඇත්තටම මම ගත්ත තීරණය හරි, මට ආසියාතික තරඟේ මගේ ඉහළම මට්ටමට යන්න මගේ ඉහළම දක්ෂතාවය දක්වන්න පුළුවන් වුණා. අනිත් කාරණාව තමයි මොනම රටක වුණත් අපි උදාහරණයක් දැන් ඇමරිකාව ගත්තොත් එහෙම කවුද මේ දුවන රේස් එක නෙමෙයි ඊළඟ එක්කෙනා දිනන්නේ. ඒ තරම් ඒ කාලයත් හොඳයි. දැන් මෙසරේ උසෙන් බෝල්ට් හිටියත් යොහාන් බ්ලේක් ඒ වෙනකොට ඉතාලම පීක් එකට ඇවිල්ලා හිටියා. ඒ වගේ ඉතින් එහෙම තරඟකාරීත්වයක් තියෙනවා කියන්නේ රටේ ඒ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට හරිම හොඳයි. මොකද අපේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ අපි හිටපු කාලේ ගත්තොත් මීටර් 100ට එක්කෙනයි. ඊට 200ට එක්කෙනා 400ට එක්කෙනා ඔය වගේ එක්කෙනා යන එක්කෙනයි හයිලයිට් වෙන එක්කෙනාගේ දක්ෂතාවය. නමුත් අපිට 3-4 දෙනෙක් ඉන්නවා කියන්නේ අපිට හොඳ රිලේ ටීම් එකක් හදා ගන්න පුළුවන්. මේ වගේ අපේ කාලය දිනු කර ගන්න පුළුවන්. අපේ රටේම හොඳ මේ කම්පිටිෂන් එකක් හදා ගන්න පුළුවන් හැමදේම. තමන් පුහුණු වෙනකොට තමන්ගේම කාලයට එරෙහිව තමයි ගොඩක් වෙලාවට දුවන්නේ. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට තියෙනවා තමන් පුහුණු වෙනකොට තමන් දුවා ගන්න බෑ තමන්ගේම කාලයට. එතකොට ලොකු ෆ්‍රස්ට්‍රේෂන් එකක් කැළඹීමක් ඇති වෙනවද? නෑ. දැන් පුහුණු වෙන කටකර වෙනයි. දැන් අපි ගොඩක් වෙලාවට පුහුණු වුණත් අපි පුහුණු තරඟයක් විදිහට අපි තරඟයක් පැවැත්වුවත් ඒක අර අපි සාමාන්‍යයෙන් තරඟයකට ගිහිලා කරන තරඟයක් නෙමෙයි කියන මානසික මට්ටමක් තියෙනවනේ. එතකොට අර පොඩි හරි අර කාලයේ වෙනසක් තියෙනවා. ඒකයි අර පුහුණු තරඟයේ මේ ඇත්තම තරඟයකට ගියාම තියෙන වෙනස. ඒකෙදි කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට මම පුහුණු වෙන කාලේ මාත් එක ගොඩක් පිරිමිද මේ අපේ මේ අපිත් එක්ක පිරිමි අය ගොඩක් පුහුණු වුණා. ඉතින් ඒක මට වාසියක් වුණා. මොකද හැම වෙලෙම මම ඒගොල්ලොත් එක්ක තමයි අදීුවේ. කම්පීට් කරේ. ඉතින් එතකොට ඒක මට ලොකු වාසියක් වුණා. ඉතින් අපේ කියන්නේ සර් ළඟ ලොකු කණ්ඩායමක් හිටියා. ගැළමයිනුයි පිරිමි ළමයිනුයි කණ්ඩායම් දෙකක් ලොකු කණ්ඩායමක් හිටියා. ඉතින් ඒ වාසියම අපිට ලැබුණා. ඒ කියන්නේ අපි හැම වෙලේම පිරිමි ළමයිත් එක්කම තමයි අපි දුවන්නේ. ඉතින් එතකොට ඒ වාසියත් එක්ක අපේ තර මේ කාලේ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා. ඒ නමුත් ඒ කියන්නේ අර අපි පුහුණු තරඟයක ට්‍රයල් එක දුවන එකයි මේ රේස් එකට ගිහලා දුවන එකයි දෙකයි. එතෙන්දී එහෙමද අපි අවබෝධ කරගන්න ඕනේ ඒක අපි කියන්නේ ඒක නිතරින් අපි පුහුණු වෙනකොට අපි දන්නවා. අර එතන තියෙන සිටුේෂන්ස් දෙකේ වෙනසට තමයි අපි හැදෙන්නේ. ඉතින් එතකොට
පුහුණු කාලයකදී අපිට ලොකු කාලයකදී කාලයක් ගන්න බැරුණා කියලා ලොකුම එකක් නෑ. නමුත් අපිට යම්සි අවබෝධයක් තියෙනවා. අපි දැන් මේ සාමාන්‍ය මේ මීට් එකේ මේ 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 ට්‍රයල් එකේ මේක දුවනවා කියන්නේ අපි ඊළඟට හොඳ කාලයක් දුවනවා කියන එක. දැන් ඔබ මේ තරඟ වැදුන කාලය ගත්තොත් ඔබ හිටියා සුහන්තිකා ශ්‍රියානි කුලවංශ ශ්‍රියානි ධම්මිකාමෙන ගිර චුට්ටක් කලින් සුගත් තිලකරත්න මේ යනාදී විශාල කණ්ඩායමක් හිටියා. දැන් ඒ කණ්ඩායමට පස්සේ දැන් අවුරුදු 10ක් විතර ගත වෙලා තියෙනවා. දැන් ඇයි එහෙම නැත්තේ? මොකක්ද ඒකට හේතුව ඔබ දකින? මේකට හේතු දෙක තුනක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපේ කාලේ අපේ වයසෙම ටීම් එකක් තමයි. අපි ඒ කාලේ හොඳටම කරලා يعني ක්‍රීඩාවෙන් සමුගන්න මේ සියලු දෙනාම එකට සමුගත්තා. එකම කාලෙක තමයි සමුගන්නත් සිදු වුණේ. එකක් දැන් මම ඉස්සලා කිව්වා වගේ දැන් මාව හොයාගත්තෙත් එහෙම වැඩපිළිවෙලකින් නෙමෙයිනේ. يعني කවුරුත් මා يعني එහෙම පාසල් මට්ටමින් ළමයි අඳුනගෙන ජාතික මට්ටමට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් නැහැ. මමත් අහම්බෙන් ආවේ. ඔය සුගත් තිලකරත්නත් අහම්බෙන්. ඔය අපි හැමෝම අහම්බෙන් ආපු අය. එක්කෝ අපේ සර්ලා පොඩ්ඩක් ගිහිල්ලා හොයලා බලලා ඒ අවබෝධය තියෙන පුහුණුකරුව පොඩ්ඩක් ගිහින් බලනවා කවුද ඉන්න පුළුවන් අය කියලා. අද මම දකින දේ ඒක. දැන් අපිට මෙහෙම නැහැ. අපේ දරුවෝ දක්ෂතා නැති අය නෙමෙයි. අදටත් බැලුවොත් ගම්මට්ටමට ගියොත් එහෙම දක්ෂතා තියෙන අය ඕන තරම් ඉන්නවා. නමුත් ඒකට වැඩපිළිවෙලක් නැහැ. අනිත් කාරණේ තමයි ඔය වගේම තමයි පුහුණුකරුවොත් නැහැ. අද ගත්තොත් කවුද එන්නේ පුහුණුකරුවෝ? දැන් අපේ කාලේ හිටපු පුහුණුකරුවෝ විතරයි දෙන්න තියෙනවා විතරයි. දැන් තමයි ඕගොල්ලෝ ඔක්කොම එක කාලෙක හිටියා, තරඟ වැදුනා, ජයග්‍රහණ ලබා ගත්තා. විදේශවල ඒ එක්ස්පීරියන්ස් එක තියෙන ඒ ඔක්කොම තියාගෙන ඔබ සියලු දෙනා යනවා. මම චෝදනාවක් කරොත් දමයන්තිලා ඊළඟ පරම්පරාව හැදුවේ නැයි කියලා හදන්න අපිට අවස්ථාවකුත් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් දැන් වෙන පිටරටක ගත්තොත් අපි ගියන කාලවල හිටපොය තමයි දැන් ඒ රටවල පුහුණුකරුවෝ එහෙම නැත්නම් ක්‍රීඩා භාරව ඉන්න අය. නමුත් අපේ රටේ එහෙම ක්‍රීඩා අමාත්‍යංශය හරි වෙන ආයතනත් එහෙම ක්‍රමවේදයක් නැහැ. උදාහරණයට අපෙන් ඉස්සර අපෙන් ඉස්සර කරපු ක්‍රීඩිකාව ගත්තත් එයාලත් මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ නැහැනේ. දැන් අපි වුණත් මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ නැහැ. මම කිසිම සම්බන්ධතාවයක් නැහැ ක්‍රීඩා ශාස්ත්‍රයත් එක්ක. ඒ කියන්නේ ඒ ඕන් ඔබලට ආරාධනාවක් කරන්නේ නැද්ද? නැත්නම් ඔබලට වෙලාවක් කාලයක් නැති ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ආරාධනාවකුත් නැහැ. මේ ක්‍රීඩාවට ඇවිල්ලා මෙතනින් අපි අපිට යම් කිසි දෙයක් බාර අරගෙන කරන්න කියන ආරාධනාවකුත් නැහැ. ඒකට වැඩපිළිවෙලකුත් නැහැ. අනිත් එක තමයි දැන් ආරාධනා කර පළියට අපිට ගිහිල්ලා පුහුණු කටයුතු කරන්න බෑනේ. ඒකටත් යම් කිසි ක්‍රම. මොකද මේ පුහුණුකරු කියන්නේ පුහුණුකරුවෙක් කියන්නේ දැන් ප්‍රොෆෙෂනල් කෝචින් කියන එක. දැන් මම ආයත පෞද්ගලික ආයතනික රැකියාවක් කරන්නේ. ඒක මම මුළු ෆුල් ටයිම් කරන රැකියාවක් කරන්නේ. මම මට වගකීමක් තියෙනවා, මගේ පවුලක් තියෙනවා, මම ඒ අයව රැක බලාගෙන ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් මම ඒ සියල්ලම කැප කරගෙන පුහුණු කරන්න එන්න නම් යම්කිසි වැඩපිළිවෙල කියන පාත් එකක් පුහුණුකරුවෙක් හැටියටත් තියෙනවා. දැන් මෙහෙම හිතුවත් හරිද? ඒ කියන්නේ ඔබලා රිටයර් වෙන වෙලාවේ, කියන්නේ විශ්‍රාම යන වෙලාව වෙනකොට දැන් ඔබලා වෙන රැකියාවකට යන්නේ නැති වෙන්න එහෙමනම් ඒ කාලෙදී ඔයගොල්ලන්ව ඒකට යොමු කරගන්න අනිවාර්යෙන්ම. ඒ වගේ වැඩපිළිවෙලක් නැති ප්‍රශ්න. ඔව්, වැඩපිළිවෙලක් නැති ප්‍රශ්නින්ද තමයි මේ සියලු දෙනාම මේ ක්‍රීඩාවෙන් ඈත් වෙන්නේ. නැත්තම් දැන් අද ගත්තොත් සුසන්තිකා, ශ්‍රියානි කුලවන්, සුගත් තිලකරත්න මම මේ අයගේ අපේ දායකත්වයේ මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ලබා ගන්න පුළුවන් නම් දැන් හැමෝම දැන් අද පාරේ ගියත් සමහර අය මගෙන් අහනද ඒගොල්ලන් හිතන්නේ මම ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ කරනවා කියලා. මගෙන් මට මගෙන් අහන්නේ අමාත්‍යංශ නේද කියලා. ඔබලා ඒ කියන්නේ ඔබලා දීප්තිමත් බැබළුණ කාලයේ දමයන්ති තමයි ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ලෝක කුසලානේ දිනාගන්නේ. ඔබලාගේ ආගමන